සිනේමාත් අපි එහෙම නම් කතා කරමු ඔබතුමාගේ පැමිණීම මම බොහොම ආදරෙන් පිළි අරගෙන ඔබතුමාට මම ආරාධනා කරනවා බොහොම ස්තුතියි. ඇත්තටම මේ වගේ අදහස් දක්වන්න ඉන්න ප්‍රධාන පෙළේ සහෝදයන් රැසක් මැද කෙටි වෙලාවක් හරි ලැබීම සතුටක්. මම හිතන්නේ අපි පුනරුක්තියෙන් තොරව ඉක්මනින්ම කාර්යයට එළඹුණොත් හොඳයි. එතකොට අපි කවුරුත් කාගේ කාගේත් අදහස් එකතු වෙනකොට මම හිතන්නේ රසපොළව කෘතිය පිළිබඳව ඉතා පැහැදිලි වැටහීමක් සහ අලුත් මානකයන් රැසක් අප හැමෝගේ මතපත් වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් අර අනිල් සහෝදරයා මතක් කළා වගේ මේ ග්‍රන්ථ නාමයම මම හිතන්නේ හරියම රසයක් උපදිනවා. රස පොළව අර ලෝක නිර්මාණය පිළිබඳ බෞද්ධ මතය ගැන සාකච්ඡා කරන අග්ගඤ්ඤ සූත්‍රය තමයි මට එක සැරේටම මතක් වුණේ මේ කෘතියේ නම එක්ක. රස පෘථිවිය පිළිබඳ සංකල්පය, ඒ වගේම ඊට අනිත් පැත්තෙන් බයිබලය පිළිබඳ මතය. අනිල් මතක් කරා මේ පිළිබඳ කාරණා. ආභස්සර බ්‍රහ්මලෝකයේ හිටපු බ්‍රහ්මයන් වගේ ඒගොල්ලෝ ආහාරයට ගත්තේ සතුට නැත්නම් ප්‍රීතිය. අර පීති බක්කා භවිස්සාම දේවාභස්සරා යථා කියන යෙදුම මට මතක් වුණේ එක සැරේට. දැන් මේ ප්‍රීතිය ආහාරයට ගන්න මේ විශිෂ්ට අය ඒ ජීවිතයෙන් පිරිහිලා ඉතා රළු පරළු සත්ව කොට්ටාශයක් බවට පත් වෙන්නේ ඔවුන් තුළ ක්‍රමානුකූලව වැඩෙන තෘෂ්ණාව නිසා. එතකොට ප්‍රභාවෙන් පිරිහිලා මෘදු සම රළු වෙලා රළු ඇවතුම් පැවතුම් හටගන්නේ තෘෂ්ණාව වර්ධනය වීම නිසා. අර ඒක ඒ ප්‍රබන්ධයට බැහැලම මතක් කරොත් අර රස පෘථුවිය දිවගාලා ඒ මොහොතට ආහාර ගන්නේ නැතුව එය රැගෙන යන්න, ගබඩා කරගන්න, වැටකොටු ගහලා වෙන් කරගන්න ගන්න උත්සාහයත් එක්ක තමයි තෘෂ්ණාව සහ අසතුට, ප්‍රීතිය අහිමිවීම, ගැටුම් ඇති වෙන්න පටන් ගන්නෙ. එතකොට මම හිතන්නේ මේ මුළු කතා පෙළේම යටිතලය තමයි තෘෂ්ණාධික මනුෂ්‍යයා පිළිබඳ කතාව. තෘෂ්ණා වර්ග ගොඩක් මේ කෘතිය ඇතුලේ එකතු කරලා තියෙන බව පේනෙන්න තියෙනවා. නැත්තම් තට්ටු විදියට, ලේයර් විදියට දකින්න පුළුවන්. කාම තෘෂ්ණාව වෙන්න පුළුවන්, වස්තුව පිළිබඳ තෘෂ්ණාව, රහමෙර පිළිබඳ තෘෂ්ණාව, ප්‍රසිද්ධිය, බලය පිළිබඳ තෘෂ්ණාව, ඒ වගේ. දැන් නිර්මාණකරුවෙකුගේ ගෙදර වැඩ නැත්තම් හෝම්වර්ක් ප්‍රමාණයට, එහි කැපවීමට, ඒකේ මහන්සියට නිදර්ශන සපයන කෘතියක් හැටියට තමයි මට රසපොළව ප්‍රභාත් ජයසිංහයන්ගේ පෙනෙන්නේ. තමන් නිරත වෙලා සිටින සාහිත්‍ය ක්ෂේත්‍රයේ වෙත පළ කරලා පළ කරන නිර්මාණ ශ්‍රමය, මහන්සිය, ඉවසීම, අධ්‍යයනය, ඒ වගේම ඒක ඇතුලේ තිබෙන නොනෙමි ප්‍රතිභාවට අපි ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕන. ඇත්තටම ධනේශ්වරයේ මේ සංකීර්ණ කාර්තුවේ මිනිස්සු, යක්කු සහ දෙවියන් අතර පරතරය බොඳ වෙලා යන හැටි ඉතාම නිර්මාණාත්මකව වගේම මගේ රසවිඳුම අනුව බැලුවොත් ඉතාම දේශපාලනික අර්ථයකිනුත් මේ කෘතිය ගැබ් වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. අනිල් කිව්වා වගේ කෘතියක් තමන්ට විෂය වෙන්නේ තමන්ගේ විඳන පතය, සීමාව අනුව. දැන් මේක අතරේ නැත්නම් මේ කෘතිය ඇතුලේ අපට ගොඩක් දකින්න පුළුවන් සමහර ද්විමය ප්‍රතිපක්ෂ. මිනිස්සු යක්කු ඉන්නෝ, මිනිස්සු දෙවියෝ ඉන්නෝ, ඒ වගේම යක්කු දෙවියෝ ඉන්නෝ, නීතිය අවනීතිය, ගිහියා භික්ෂුව, කුටුම්බය, ඒ වගේම කුටුම්බයෙන් පිටත, භික්ෂුව සහ දේශපාලඥයා, ආදරය සහ ලිංගිකත්වය, මේ වගේ විශාල තේමාවල පරතරය බොඳ වෙලා ගිහිල්ලා ඇතැම් වෙලාවට ඒවා මිශ්‍ර වෙලා ඉතාම සංකීර්ණ පැවැත්මක් බවට අපේ ජීවිත පත් වෙලා තිබෙන බව මේ කතා මාලාවෙන් පෙනෙනවා. ඇත්තටම මම සංග්‍රහ කරලා ගත්තු තොරතුරු සම්භාරයෙන් ඉතා පුංචි කොටසක් විතරක් කතා කරන්න තමයි උත්සාහ කරන්නේ සීමිත කාලය නිසා. අනිත් අතට මංජුල වෙඩිවර්ධන, සනත් බාලසූරිය ඇතුළු ඉතා හොඳ
මට්ටමේ කාංචනා ප්‍රියකාන්ත වගේ තරුණ අය සුරේකා සමරසේන ඇතුළු ද කෙටි කතාකරුවන් නිර්මාණකරුවන් රැසක් මෙතන ඉන්නවා මේ මේ බලගතු පරේක්ෂණාත්මක කෘතිය පිළිබඳ ඔවුන්ගේ අදහස් කියන්න. ඉතින් මිනිස්සු යක්කු ඒ වගේම දෙවියෝ විතරක් නෙමෙයි කසිප්පුකාරයෝ මේ සියලු දෙනා සාමාන්‍ය වෙලා තියෙන හැටි මේක ඇතුලේ දකින්න පුළුවන්. ඒ අයට හිමි අනන්‍යතා වලින් එළියට ඇවිල්ලා සාමාන්‍ය වෙලා තියෙන හැටි. ඒව අර කලින් අනිල් මතක් කළා වගේ අපූර්ව දෙබස් ඇතුලේ මේක ඇතුලේ නිකන් නොදැනුවත්වම වගේ එහෙම නැත්නම් මං අදහස් කළේ අර විශාල බරක් තියන්නේ නැතුව හරිම ලිහිල් විදියට දෙබස් ඇතුලේ ඒවා කියවෙනවා. කොච්චරුණත් ඉතින් හිටපු දෙයියෙක්නේ මහන්සියලා වැඩ කරන්න බෑන්නේ නේ කියලා වගේ සරල විදියට කියවෙනවා. හැබැයි ਉਹ හරිම සියුම් විදියටයි ඒව තැම්පත් කරලා තියෙන්නේ. හිටපු යකෙක් හිටපු දෙයියෙක් මේ භූමිකා. ඉතින් මේ රෝල් කන්ෆියුෂන් එක අපේ සමාජයේ ජීවිතේ දැන් ඉතා බලගත් විදියට දකින්න තියෙන එක. දැන් බලන්නකො හිටපු රුක් දෙවියෝ මල් කඩකාරයෝ වෙලා මේ වගේ ගත්තහම. ඉතින් මිනිස්සුන්ගේ රැවටීම කියන කාරණය මේ කෘතිය ඇතුලේ සාකච්ඡා වෙනවා. ඒ වගේම විශ්වාසය කියන කාරණය බලගත් විදියට දේශපාලනික අර්ථයෙන් සාකච්ඡා වෙනවා. විශ්වාසය කියන්නේ මේ ප්‍රබන්ධයක් බව නැත්නම් බලව්‍යූහයක් බව මේ කෘතිය ඇතුලේ හැමතැනම දකින්න පුළුවන්. කොහොමද විශ්වාසය ජනිත කරන්න පුළුවන් වෙන්නේ? ඒ විශ්වාසය ඊළඟට බලව්‍යූහයක් දක්වා දිගු වෙන හැටි. ඒ මත සමස්ත ගමම ගම් හත අටක්ම අවසානයේ මහා විශාල ප්‍රදේශයක් අවනත කර ගන්න පුළුවන් හැටි. අර අපි කියන අනුමැතිය කියන එක නිර්මාණය වෙන හැටි. නැත්නම් ග්‍රාම්ෂි අධ්‍යයන සිහිපත් කරගත්තොත් මේ පොදු අනුමැතිය ඇති කර ගන්න හැටි. ඒක සම්පූර්ණ බලයත් එක්ක වැඩ කරන හැටි. ඊටාම නිර්මාණාත්මකව මේ වර සාකච්ඡා කරලා තියෙනවා. අනිත් මට පෙන්වන්න ඕන තව වැදගත් කරුණක් තමයි ව්‍යාජ පිටපත සහ මුල් පිටපත පිළිබඳ සංවාදය. මේ හැම එකකටම හිතවතුනි අපිට පුළුවන් න්‍යායාත්මක ආධාර අරගෙන දේවල් සිහිපත් කරන්න. නමුත් මේ වෙලාව ඒකට තරම් වෙන්නේ නැහැ. ඉතින් මේ ෆෝල්ස් කොපි එක සහ ඔරිජිනල්ස් එහෙම නැත්නම් ව්‍යාජ පිටපත සහ මුල් පිටපත අහිමි වෙච්ච ව්‍යාජ පිටපත්. දැන් උදාහරණයක් හැටියට මේ සිමියුලේෂන් කියන සංකල්පය අතරම මම මේ සාකච්ඡාවට මතු කරන්නේ. මේ අපේ හැම තැනම සිමල්ක්‍රාවන් සිමියුලේෂන්ස් තමයි දකින්න තිබෙන්නේ මේ කෘතිය ඇතුලේ. හැම චරිතයක්ම සැක උපදවන්න හිතෙන තරමට ඒවයේ මුල් ස්වરૂපය අහිමි කරගෙන. හැබැයි ව්‍යාජ පිටපත මුල් පිටපතටත් වඩා ඔරිජිනල් විදියට හැසිරෙන බව. ඉතින් ඒකට මම හිතන්නේ අපි මේ ජීවත් වෙන යුගය තරම් නිදර්ශන තියෙන යුගයක් තවත් නැහැ. ඇත්ත ලොකු හාමුදුරුවෝ පන්සල පිටිපස්සේ සර් කැමැත්තෙන්ම දිවි නසා ගන්නවා. ඔරිජිනල් එක. ඉතින් මම හිතන්නේ ජීන් බ්‍රෝදිලා අපට දායාද කරලා තියෙන දැනුම මම හිතන්නේ මේ සිමියුලේෂනය තේරුම් බේරුම් කරගන්න අපට විශාල උදව්වක් ලැබේවි කියලායි මට හිතෙන්නේ. අනිත් කාරණේ තමයි මේ අධ්‍යාතාර්ථය එහෙම නැත්නම් මායා යථාර්ථය පිළිබඳ අදහස. මේක ගැන යම් කෙටි අදහසක් අනිල් අතින් කියවුණා. දැන් එතෙන්දි මට මතක් වෙන්නේ මේ කෘතිය කියවනකොට මට මතක් වුණේ ඇත්තටම මාකේස් මිය ගිය වෙලාවේ මම හිතන්නේ හරින්ද්‍ර දසනායක සහ පියල්කාරිය සම් දෙදෙනාම ලියලා තිබුණා මට මතකයි. ඕන් පළ කරපු එක අදහසක් නැවතත් මට මතක් වුණා. ඒ තමයි අර මාකේස් කතා කරපු ඉන්ද්‍රජාලික යථාර්ථවාදය. ඒවා ලියන කාලේ ඉන්ද්‍රජාලික වුණාට ඔහු මිය යන වෙලාව වෙන විට ඒක යථාව බවට පත් වෙලා තිබිච්ච බව. අපි දන්නවා සියක් වසරක හුදකලා මුල් කරගෙන ඔහු ඇති කරපු සංවාදය. දැන් බලන්න ඒක ලියන කාලේ ඒක ඉන්ද්‍රජාලික යථාවක් විදිහට පෙනෙන්න තිබුණාට මේ මොහොත වෙන විට ඒ සියල්ල ඕනවටත් වඩා යථාර්ථ බවට පත් වෙලා. කසිප්පු වුණ දෙවියෝ කොච්චර ඇතිද කියලා හිතෙනවා. නේද? දේවාලයේ පිටිපස්සේ කසිප්පු බෝතල් දෙක තුනක් තියලා තියන්න කියලා කම්පැනි එකට සමාගමකට ඕඩර්ස් දෙන දෙයියෝ. එහෙම නැත්නම් කපටි උගුල් අටවන ලොකු හාමුදුරුවරු. පාර්ලිමේන්තුව හසුරවන කසිප්පුකාර අඟුලු මුදලාලිලා. කට්ටඩියන් විසින් ව්‍යවස්ථාව තීරණය කිරීම ඒ කාලේ ඉන්ද්‍රජාලික වුණාට මේ වෙලාවේ යථාවක්.
අධිකරණය නීතිය ආධිපත්‍ය විද්‍යාව තර්කය වගේ කාරණා පසෙක දාලා දෛවඥයන් විසින් අපේ ජීවිත හසුරවන ලංකාවේ ආර්ථිකය හසුරවන තැනකට ඇදවැටීම මං හිතන්නේ ඉන්ද්‍රජාලික වෙන්නේ නැහැ කොහෙත්ම. එහෙම ගත්තාම මට හිතෙනවා ප්‍රභාත් ජයසිංහගේ මේ කෘතිය මට නම් විශාල වශයෙන් මේ වගේ වෙනත් අදහස් මතු කරගන්න ඉවහල් වුණා. මේට අමතරව තව එක කරුණක් නියොන් මම කියලා මගේ අදහස කෙටි කරගන්න. ඒ තමයි මේ අන්තර් රැඳියාව සහ අන්තර් පටිතත්ත්වය පිළිබඳව මේ කෘතිය අවදි කරන සංවාදය. දැන් මේ කෙටි කතා අතර තිබෙන චක්‍රමය සම්බන්ධය ප්‍රබන්ධයක පරිච්ඡේද අතර තියෙන සහ සම්බන්ධය ඉක්මවා යන අමුතු විදියක්ද නැත්නම් නව කතාවක පරිච්ඡේද අතර තියෙන සහ සම්බන්ධය ඉක්මවා යන වෙනස් විදියක්ද මේ කෙටි කතා එකිනෙකා අතර දක්වන සම්බන්ධය. සුදර්ශනත් මා දැක්කා පෙන්නලා දීලා තිබෙනවා අමරකීර්තිගේ අදහසක් උදව්වට අරගෙන කෙටි කතාව කියලා කියන්නේ නොනිමි පරේෂණයට අත්හදා ගැනීමට තෝතැන්නක්. ඒක මං හිතන්නේ මේ සැරේ හොඳින්ම ඔප්පු වෙනවා ජයසිංහයන්ගේ කෘතිය නිසා. එතකොට පරිච්ඡේද අතරත් ඉතාම සූක්ෂම සම්බන්ධතාවක් රැඳියාවක් තියෙනවනේ නවකතාවක. එහෙනම් මේකේ තියෙන වෙනස මොකක්ද කියන සංවාදය මං හිතන්නේ අපට අලුතෙන්ම ඇති වෙච්ච දායාදයක් වගේ. මොකද දඩයක්කාරයාගේ කතාව ඇතුළු සීමිත උදාහරණ මේ සම්බන්ධව අපසතුව තිබුණා. මං හිතන්නේ රස පොළව මේ සම්බන්ධව අලුත්ම අදහසක් අපට ඇති කරලා තිබෙනවා. එතකොට අපි දන්නවා මේ එක් ප්‍රබල සිදුවීමක් එක් ප්‍රධාන චරිතයක් ධාරණාවේ ඒකීය බව සංක්ෂිප්තතාව රූපණ කාර්ය වගේ ප්‍රධාන ගුණාංග හතරකට පහකට නතු වෙලා ශිල්ප ධර්ම පැත්තෙන් නිර්වචනය සකස් වෙලා තිබුණු කෙටි කතාව ප්‍රභාත් ජයසිංහයන් මං හිතන්නේ අලුත්ම සංවාද මණ්ඩපයකට සම්භාෂණයකට විවෘත කරනවා මේ කෙටි කතා චක්‍ර පිළිබඳව ඔහු මෙවර ඔහුගේ කෘතිය කැප කරලා තිබෙන නිසා. එතකොට මේ ශානරය පිළිබඳ ඉර බොඳ වෙලා යන්නේ අර දෙවියන් සහ යක්කු අතර ඉර බොඳ වෙලා ගිහින් තියෙන විදියටමද කියලාත් එක අතකට හිතෙනවා. දැන් මේක නවකතාවක්ද කෙටි කතා චක්‍රයක්ද නැත්නම් සාදීන කෙටි කතාවද කේවල කෙටි කතාවද කියන එක තවදුරටත් මං හිතන්නේ කුලතිලක කුමාරසිංහයන්ගේ හරි කාගේ හරි ශිල්ප ධර්ම පිළිබඳව තියෙන පොතක තියෙන අදහසකට වඩා පාඨකයා සතුව පාඨකයාටම බලය පැවරුණු අභ්‍යාසයක් බව මට වෙන කවරදාකටත් වඩා හිතුනේ මේ කෘතිය කියෙව්වට පස්සේ. ඉතින් කෙටි කතාව නවකතාව පිළිබඳ නිර්වචන ප්‍රගුණ නොකළ නිදහස් පාඨකයෙකු වෙත මේ කෘතිය දැනෙන විදිය මං හිතන්නේ අහලා දැනගන්න තියෙනවා නම් ඉතාම වැදගත් වේවි. ඒක පාලක පරීක්ෂණයක් හැටියට වෙනම හිතලා බලන්න පුළුවන් නම් ශිල්ප ධර්ම පිළිබඳ ලොකු අවධියකින් නොඉන්න කෙනෙක් මේ කෘතිය ගන්නෙ කොහොමද? කෙටි කතා අතර තියෙන අන්තර්පටිතත්වය එහෙම නැත්නම් මේ රැඳියාව අන්තර් රැඳියාව ඔහු දකින්නේ කොහොමද කියලා අපට හොයාගන්න තියෙනවා නම් මං හිතන්නේ ඉතාම වැදගත් කියලා මට හිතෙනවා. අවසන් වශයෙන් මේ කෙටි කතා අතර තියෙන සම්බන්ධය නවකතා පරිච්ඡේද අතර තියෙන සම්බන්ධයට වඩා ලොකු වෙනසක් නැහැ කියලා විතක හිතෙනවා. මං හිතන්නේ මේ අදහස පසුවදන ඇතුළෙත් ප්‍රභාත් ජයසිංහයන්ව මතු කරලා තිබුණා. ඒ වගේම තමයි එකිනෙකට ස්වායත්ත පරිසමාප්ත කෙටි කතා මගින් ලැබෙන පුදුමය මුසු රසය මට ටිකක් සමහර තැන්වලදී අහිමි වුණා කියලා මට හැඟුණා. ඒක මගේ අවංක හැඟීම. දැන් කෙටි කතාවක වචන මසුරු ලෙස යෙදීම වැනි සකසුරුවම් ගතිය මෙහිදී ගිලිහෙනවා. ඒ ගිලිහෙන්නේ කතුවරයා දැනුවත්වමයි. එහෙම සකසුරුවම් නැහැ කියලා දැනෙන්නෙම කෘතිය යම් දුරකට නවකතාවකට ආසන්න නිසා දෝ කියන හැඟීම. දැන් මේක මගේ පෞද්ගලික අදහස. එතකොට කෙටි කතා නැත්නම් මේ කතා කීපයක් කලින් ස්වාධීන කෙටි කතා ලෙසත් පළ වෙලා තිබුණා. දැන් කේවල නිර්මාණ ලෙස 2010 වගේ වසරේදී දැන් මේකේ කතා දෙක තුනක්ම කතුවරයා නම් කරලා පෙන්නනවා 2010 වගේ ඈත කාලෙකදී කේවල නිර්මාණයක් හැටියට ඔහු පළ කරලා තිබුණු බව.
දැන් වසර 10කට පසු කතා අතර අන්තර් සම්බන්ධියාවක් සහිතව ඔහු මේ චක්‍රය නිර්මාණය කරන්නත් ඒ පැරණි කේවල කෙටි කතා නැවත පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් හැඟෙන්නේ ප්‍රභාත් ජයසිංහ මේ සංවාදයේ සහ මේ හැදෑරීම එක්ක දශකයකට වැඩි කාලයක් ජීවත් වෙලා තිබෙන බව. ඔහුගේ වැඩබිම අනවරත එකක් බව ඒ කාරණයෙන් පෙනෙනවා. එතකොට මං හිතන්නේ නවකතාවකට තියෙන කෙස් ගහක දුර වගේ දැන් මේ පරිච්ඡේද අතර තියෙන සම්බන්ධය උඩ තමයි මං හිතන්නේ මේ විශේෂය තියෙන්නේ පැහැදිලිවම. මොකද සුදර්ශනත් මේ කාරණේ හොඳින් සාකච්ඡා කරලා තිබුණා. කලින් කෙටි කතාවල තියෙන චරිත ඒ සිදුවීම් එතනින් එන දැනුම මිටමොලවගෙනම තමයි අපි ඊළඟ කෙටි කතාවට යන්නේ. ඒ චරිතමයි අපිට නැවත හම්බ වෙන්නේ. ඉතින් මේක හරිම අලුත් අත්දැකීමක් එකතකට අපිට. ඉතින් දැන් ඔය මෑත කාලයේ පළවෙච්ච වැලිසරගේගේ දිගු තත්පර, අමරකීර්තිගේ ගෙදරවට සිටියම, ප්‍රභාත්ගේම සර්ණකාය, විජේමාන්න වගේ කෙනෙක්ගේ මල් සූටික්කා වගේ කෘති ගත්තොත් ඒවා කේවල කෙටි කතා හැටියට අපට දීපු ප්‍රධාන ප්‍රබල රසයක් මේ කෘතිය කෙටි කතා චක්‍රයක් හැටියට අපට දෙන රසයක් මං හිතන්නේ එකිනෙකාට ඉතාම සබ්ජෙක්ටිව් විදියට දැනෙන්න පුළුවන් වුණත් මං හිතන්නේ මේ මේ දෙක වෙන වෙනම ගත්තහම මේ ශානරය පොහොසත් කරන්න මේ නිර්මාණකරුවා ඉතාම කැපවීමෙන් කරපු සම්ප්‍රදානයක් හැටියට දායාදයක් හැටියටයි මට හිතෙන්නේ. නියුන් මම එකතු කරගත්තු යම් අදහස්තාව ප්‍රමාණයක් තිබුණත් මම මෙතනින් සමුගන්නේ ඇත්තටම කියනවා නම් මෙතන ඉන්න ප්‍රවීණ සහ නවීන කෙටි කතාකරුවන් රැසක් ඉන්නවා. කෙටි කතාකරුවන්ට මේක විෂය වෙච්ච විදිය, ඔවුන් මේක විඳ දරාගත්තු විදිය අහන්න තියෙන ආශාව නිසාමයි. එහෙනම් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලය සහ ඉවසීමෙන් යුතුව සවන් දීමේ අවකාශය මට දී පිළිබඳ. ස්තුතියි.